يا تعبت نعانيك يعني مقعدك يعني كده لأن جنب التردون وانا عندهم ايه يتعب كيلك يعني كين تيرما يتعرت بوت كيلك يعني نامين روبين باوتيك نرماني تروفيتش سباوي ريسورس كيلك يعني أبي පාම් අදන එකට ගන්න රිසෝස් එක මොකද පාම් පිටි. පාම් පිටි තමයි මාළු පාම්, ජෑම් පාම්, සීනි බනිස්, ඉදියාප්ප, පිට්ටු ඒ ඔක්කොම බවට පත් වෙන්නේ පාම් පිටි. ඒතර පාම් පිටි තමයි අර අර බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තට මෙතන කිඹුල බනිස් තියෙනවද නැහැ? පාම් තියෙනවද? මාළු පාම් තියෙනවද නැහැ? මොනවද තියෙන්නේ? පාම් පිටි. හැබැයි මිනිස්සු පාම් පිටි කියන එක පිළිගන්නේ නැහැ. කිඹුල බනිස් දෙයක් දෙන්නේ අර මිනිස්සුත් කිඹුල බනිස් දෙයක් දෙනවා. මට මේ පාම් පිටි ටිකක් දෙන්න, අර පාම් පිටි ටිකක් දෙන්න, අර පාම් පිටි කියන දෙකක් දෙන්නක මට. ඒ මිල්ලන්නේ නැහැ මිනිස්සු. ඒ භූත ස්වභාවය අයින් කරලා නාම ස්වභාවය, රූප ස්වභාවය තමයි මිනිස්සු නඩත්තු කරන්නේ. එතකොට ආර්ය මාර්ගයේ යන උත්තමයෙකුට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන යථාභූත ඥානය අවදි කරගන්න කියලා. යථාර්ථය දකිනවා භූත ස්වභාවයෙන් ගණන් කරනවා. කෙසෙල් ගෙඩියකුත් තියෙනවා, කෙසෙල් ගෙඩියකුත් තියෙනවා, ගස්ලබු ගෙඩියකුත් තියෙනවා. මේක ගස්ලබු කියලා දකින්නෙත් නැහැ, මේක කෙසෙල් ගෙඩිය කියලා දකින්නෙත් නැහැ. පටවි ධාතු විදිහට දකින්නවා. ස්පර්ශ වෙනවනේ, අවු වෙනවනේ. පටවි ධාතු විදිහට දකින්නවා. වළඳනකොට තෙතයි, රසයි, යුෂ තියෙනවා ඒකේ. ඒ යුෂ ආපෝ ධාතු විදිහට දකින්නවා. ආපෝ ධාතු විදිහට දකින්නවා. ඒ භූත ස්වභාවයෙන් දකිනවා එක. මොනම දේ ගත්තත්, මොන කෝප්පේ ගත්තත්, මොන පිඟාන ගත්තත්, කොස්ස ගත්තත්, ඉදල ගත්තත්, සිරප්පු දෙක කපුලට දැම්මා. ඒ ඔක්කොම භූත ස්වභාවයෙන් දකිනවා. මේ පඨවි ධාතු ස්පර්ශ වුණා. මේ ආපෝ ධාතු ස්පර්ශ වුණා. මේ වායෝ ධාතු ස්පර්ශ වුණා. සුළඟ වදිනකොට හරි සීතල, ඇඟට සනීප, සනීපය දකින්නේ. ඒ වායෝ ධාතුවේ මෘදුකම දකිනවා. සෑල්ලුකම දකින්න. මේකම සුලි සුලඟ ආව වායු සීතලයි මෘදුයි කියලා අපි කියන්නේ නැහැ. ඇයි බඩමුට්ටු කුමුලකට යනවනේ? සරයි. එහෙනම් මේ වායුවේ මෘදුකම දකින්නවා. ගොඩාක් උලංගම්නවා. වායුවේ දැඩිකම දකින්නවා. ඒකට වෙනම වටිනාකමක් වෙන්නේ භූත ස්වභාවයෙන් දකින්නවා. පිච්චුනා නෙමෙයි රස්න ස්වභාවයෙන් දකිනවා එක. අද පිණ්ඩපාත යනකොට උණු උණු බත් අම්මුණ ලිපේ බාපු ගමම රස්නේ උණු උණු බත්. මේක අලුත් බත්. අලුත් බත් විදියට දකින්නේ ඒ රස්න ස්වභාවයේ තේජෝ ධාතුවක් විදියට දකිනවා. මේ පටවි ප්‍රමාණය තේජෝ ධාතුව වැඩි. අලුත් බත් කියලා අලුත් වටිනාකමක් දෙන්නේ නැහැ. කුඹුරු වල ගොයම් කපනවා නේද? එකෙන් පළවෙනි කොටස අරගෙන ආලා අලුත් බත් දානේ කියලා දෙනව නේද? අපි පළඳනවනේ. දැන් ඒ කුඹුරේ වැඩ කරපු වාර ගන්න කීයද? 500කට වැඩි. ඒතර 500 වතාවම අලුත් බත් එනවද? මොකද්ද? ඒගොල්ලෝ හිතනවා මේ මේ කන්නේට වැඩ කළා සම්පූර්ණ ගොයන් ටික කැපුවා. ඒ කපුපෙකෙන් ඒ ඔක්කොම හාල් කරා. ඒකෙන් පළවෙනි කොටස. එතකොට පළවෙනි ලියද්ද දෙවෙනි ලියද්ද කියලා ඊට තිබුණනේ 40ක් වන්න අතර. කොයි ලියද්ද ඒවද පළවෙනි කොටස උනේ? පළවෙනි යටම හතින් කපලා වෙන් කරලා කොටලා ගත්තා නෙමෙයිනේ. ඔක්කොම එකට කපලා ඔක්කොම එකට කෙටුවන් පස්සේ කොතනින් කෝකද කියලා කවුද දන්නේ? සමහරට මේ අලුත් බත් දාණය කියලා අග්‍ර කොටස කියලා මේ ගේන එක සමහරට අන්තිම ලියද්ද එක වෙන්න පුළුවන්. කවුද දන්නේ? කොයි උරේ කොතන තියෙනද කියලා කවුද දන්නේ? නමුත් ඒගොල්ලෝ හිතනවා අයි වී වලින් පළවෙනි කොටසනේ අනිත් අපි ගත්තේ නැහැ නේද වැඩට පළවෙනි කොටසනේ. ඒ කියන කොට අතර භූතයන් කැපෙන කොට සෑහෙන ප්‍රපාණ බිම වැටිලා පළවෙනි කොටස ගිහිල්ලා ඒ කපන්න කලින් කුරුල්ල කාලා ගිහිල්ලා පළවෙනි කොටස. කුරුල්ල කන්නත් කලින් අලියෝ කාලා ගිහිල්ලා පළවෙනි කොටස. ඒත් යකින මේක තමයි පළවෙනි කොටස කියලා අපි පිළිගන්නවා. යාට සාපේක්ෂව යග්‍ර කොටස. ඒක තමයි පද කියන්නේ. යථාර්ථයෙන් දකිනවා, ඇත්ත ස්වභාවයෙන් දකිනවා. මේ ලෝකේ මෙන්න මේක තමයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු. බොරු. අම්මා කියන්නේ ඇත්තක්ද? නෑ, බොරුවක් නේ.
ඇත්තත්නම් එක සත්වයකට එක අම්මා කෙනෙක් ඉන්න ඕනේ. ඒ ඉපද ඉපද නැම සැරේම මව කුසක් හම්බ වෙනවනේ. එක එක නන්නේ, එක එක ඇදරුවනේ, එක එක පළාත්නේ, එක එක රටවල්නේ. මෙච්චර මවුරු හම්බෙන්නේ ඇයි? එන අම්මා කියන්නේ පණිවිඩයක් තමයි. ස්ථිර දෙයක් නෙමෙයි. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න. එතකොට මොකද වෙන්නේ? අර මෞසෙනියස ඒක බිඳෙනවා. රාත්‍රෙන් හරි ලේසියට බැඳිවලින් නිදාස් වෙනවා. කවුරු හරි හොඳට කතා බහ කරනවා. ඉක්මට බැඳෙනවද? මිතුරු වෙනවද? යාළු වෙනවද නැහැ? අද මෙයා හොඳට කතා කරනවා. ඒක මට බලින්නේ නැද්ද? බලින්න පුළුවන්. නාම රූප වෙනස් වෙන්න පුළුවන්. උදේ තියෙන කාලගුණය අවශ්‍ය තියෙනවද? නැහැනේ. දවල්ට තියෙන රස්නේ අවශ්‍ය තියෙනවද? නැහැනේ. ඉර වෙනස් වෙනවා, අඳ වෙනස් වෙනවා, ප්‍රශ්නේ වෙනස් වෙනවා, උලඟ වෙනස් වෙනවා, සීතල වෙනස් වෙනවා. එහෙනම් මේ මනස වෙනස් වෙනවා. වෙනස් වෙන සුළුයි. කිසි කිසිම දෙයක් නිත්‍ය නැහැ. මෙන්න මේකෙන් දකිනවා. යථාර්ථයෙන් දකිනවා. ඇත්ත ස්වභාවයෙන් දකිනවා. ඇත්ත ඇත්ත හැටියෙන් දකිනවා. ලස්සන කෝප්පයක් දෙනවා. පරණ වෙන්නේ නැද්ද? කැඩෙන්නේ නැද්ද? බිඳෙන්නේ නැද්ද? ඒක දැකලා ගන්නවා. කවදර මේක බිඳෙනවා. මේක අයිනි වෙනවා. කොච්චර වටිනා වුණත් ඒක කන්න බෑ. ඒකේ ඇතුළේ තියෙන දේ කන්න පුළුවන්. එහෙනම් ඒක අසාමාන්‍ය අනවශ්‍ය වටිනාකමක් මන තුළ නිර්මාණය කළා. මාව මුලා කරන දනුවමක් ඒක. මගේ කෙලෙස් අවදි කරන උපකරණයක් ඒක. ඒ විදිහට දකින්න ඕනේ. යථාභූත ඥානය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා භූතය තුළ ඒ භූත ස්වභාවය, ඒ භූත ස්වභාවයේ නිර්මාණය, ඒ භූත ස්වභාවයේ ක්‍රියාදාමය, ක්‍රියාවලිය දකින්නවා. ස්වාමීන් වහන්සේලාට මාර්ගය පිළිබඳව, කමඨාන් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. කෙලෙස් නිරෝධය කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම. කෙලෙස් නැමෙ නිරෝධ වෙන්නේ. ඒ නාම රූප වලට අදාළ දුකෙන් අපි නිදහස් වෙනවා. ඒකට තමයි නිරෝධය කියලා කියන්නේ. නිදහස් වුණා. අර කියන්නේ මේ විමුක්තියටපත් වුණා කියලා. නිදහස් වුණා, නිදහස ලබා ගත්තයි කියලා කියන්නේ. නිදහස ලබා ගත්තයි කියලා කියන්නේ එයාට තිබිච්ච නිදහස භුක්ති විඳින්න තිබිච්ච ඒ මානසිකත්වයෙන් එයා නිදහස් වුණා. ඉර වෙලා තිබිච්ච ස්වභාවයෙන් එයා මුදා හැරියා. එතකොට නිරෝධය කියලා කියන්නේ ඒ නාම රූප වලින් එයාට තිබිච්ච දුකෙන් එයා නිදහස් වුණා. නිරෝධය. හරිද? එතකොට ඊළඟ එක අවබෝධය කියන්නේ මොනවද? ඒ නිදහස් වෙන්න තියෙන නාම රූප පිළිබඳ එයාගේ වැටහීම. මෙන්න මේක පිළිබඳව මම කොච්චරක් දන්නවද? එච්චරක් මම මේක අවබෝධ කරගෙන ඉන්නවා. අවුරුදු 20ක් ළඟ වාසය කරුවා වැඩක් නැල්ලු. නිතරම ගැටෙනවා නම් ඒක න අවබෝධ කරගෙන නැහැ කට්ටිය. මොනවද කැමති, මොනවද අකමැති, මොනවද දන්නේ, මොනවද නොදන්නේ, මොන වගේ දේවල්ට බලාපොරොත්තු වෙන්නේ, මොන මොන දේවල්ට තරහා යන්නේ. අන්න ඒ ටික අපි දන්නවා නම් ඒකට කියන අවබෝධයෙන් ඉන්නවා කියලා. සමහර පවුල් වල ප්‍රශ්න ඇත්තෙම නැහැනේ. නෝන හරි දුර්වලයි. හැබැයි මහත්ය හොඳ අවබෝධයෙන් ඉන්නවා. එයාගේ ඔක්කොම දන්නවා. සමහරට ගොඩාක් නුරුස්සන ගතියෙන් ඉන්නවා. ඇඳුමක් මොනවාරි අවශ්‍ය කරා යනවා වැඩ පොලේ ඉඳලා එනකොට. ඒක දුන්නාම හරි යනවා. උදේට කෑ ගන්නවා. අවශ්‍ය වෙනකොට මොනවාරි කෑම જાතියක් අරන් එනවා. ඒක ආපු ගමන් ඇතුළට ගිය ගමන්ම ගැටට දෙනවා. අර ලොකු ඇල්ලක් තියාගෙන ඉන්නවා ඒ අවතට තියන්න. ඒ ඇල්ල එහෙම තුනී වෙලා යනවා. හොඳට තේරුම් අරගෙන ඉන්නවා එයා. ඒ නෝන ගැදරුව තේරුම් අරගෙන ඉන්නවා. මල පැනල වගේ උදේට කෑම දෙන්නේ. දැන් වැඩට යන්න හදන්නේ. උන්ටටම තරහා ගිහිල්ලා. කන්න බෑ. ඒක අරකට දුන්න තරක කන්නෙත් නෑ. ඌ තිඹල බලලා යනවා. ඒත් ඒ මනුස්සයා කාලා හරිම රසයි කෑම කියලා hina වෙලා ස්තුති කරනවා. අර උදේට වැඩට යනකොට එළියට බයිනකොට අර ටිකක් බොරනෝනේ. ඒ බිරිල්ල නෑ ඉතින්. එයා දන්නවා මේ ස්විච් එකේ ටිප් එක වැටෙන්නේ මෙන්න මේ විදියට කියලා. අවබෝධය. අවබෝධය. අපිත් මේ රක්ෂිත වල වාසය කරනකොට මේ නාම රූප වලින් මොන මොන විදියටද කෙලෙස් නිර්මාණය වෙන්නේ? මොන මොන විදියටද මම හවුවෙන්නේ? මොන මොන විදියේ තැන්වලද මම දුර්වල වෙන්නේ? මෙන්න මේක හරියට තේරුම් අරගෙන මම මෙතන දුර්වලයි. දැන් බැරි වෙලා ලෝභෙ තිනවා කියනකො මට පිරිකර කවුරුගෙන මම බලනවා මේකේ උස ප්‍රමාණයට මේකේ තියෙන නම් මොනවාරි වෙලා කුරුලෝසුවක් වෙන්න පුළුවන්. මම එකක් හිතනවා.
ලෝභයට සවිතර මම දන්නවා මගේ තුල ලෝභය තියෙන නිසා නාම රූප වස්තු වලට මම අහු වෙනවා පුළුවන් තරම් එකෙන් ඈත් වෙනවා පුළුවන් තරම් ඒවා ප්‍රතික්ෂේප කරනවා පුළුවන් තරම් මග අරිනවා පුළුවන් තරම් ඒකේ යථාර්ථය තේරුම් අරගෙන තව කෙනෙකුට පූජා කළා දානවා අවබෝධය මම දන්නවා මම මේ වගේ කෙනෙක් කියලා රාගෙ තිබුණොත් මම දන්නවා මම මේ වගේ චරිතයක් එතකොට කතා බහ කරලා හිතවත් වුණොත් මං අහු වෙනවා නං කතා කරන්නේ නැහැ හිතවත් වෙන්නේ නැහැ කතා කෙරුවොත් මගේ මනස වෙනස් වෙනවා ඒ කතා කරන්න ඕනේ කට්ටියත් එක්ක පිරිස මැද්දේ කතා කරන එතකොට මං වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්න විදියක් නැහැ අනවශ්‍ය දෙයක් කියන්න විදියකුත් නැහැ පරිස්සම් වෙනවා මගේ පරිස්සම මං ළඟ නැත්තම් පරිස්සම ඇදෙන පරිසරය ආදලම කටයුතු කරනවා මාව මං තේරුම් ගන්නවා මගේ ඇසිරීම තේරුම් ගන්නවා මගේ වචන ස්වභාවය තේරුම් ගන්නවා මගේ අදහස් තේරුම් ගන්නවා මගේ මානසිකත්වය තේරුම් ගන්නවා මේකට කියන අවබෝධය කියලා ඔච්චර නාම රූප අපි අවබෝධ කරගන්නවාද එච්චර දුරට අපේකින් නිදහස් වෙනවා කොච්චර අනවබෝධයෙන් ඉන්නවද එච්චර දුරට ආ නාම රූප වලට අවු වෙනවා අර කියන්නේ අවු වෙලා බැරි ගැයිලා කියලා බැරි ගැයිලම යනවා අවබෝධ වෙන්න වෙන්න ඒක දකිනවා අද අලුත් මොනවාර උපකරණය බාණ්ඩ දැක්කම අපි දකින අවුරුදු 10කට පස්සේ මේක පරණයි ලෝකේ. මේකට වටිනාකමක් නැහැ. එදා iPhone හදනකොට පළවෙනි iPhone එක 3G එක හදනකොට මිනිස්සු iPhone වලට අසාමාන්‍ය වටිනාකමක් දුන්නා. අද iPhone පළවෙනි iPhone එක විතරක් නෙමෙයි. iPhone 4, iPhone 5, iPhone 6 ඒවත් මිනිස්සු ගණන් ගන්නෑ. ඒවා මේ අන්දකට මේසකට හඩේට තියෙන අය පරණ වැඩි ඒවා අප්ඩේට් උත් නැහැ නේවා හැබැයි 12 එකක් 13 එකක් 14 එකක් 15 එකක් මිනිස්සු හඩේට තියන්නේ නැහැ නේ ඇයි ඒ ලසපාක් විතර එනවනේ ඒක තේරුම් ගත්ත ස්වභාවය තේරුම් ගත්ත ස්වභාවය අවබෝධය කියන්නේ ඒක ඒක කවදාරි දවසක පරණ වෙනවා අද වෙළඳ පොලේ අන්තිම දුරකථනේ ලස්ස පහක් වටිනවා. හැබැයි තව මාදිලි මොඩල් 20ක් විතර ආවම මේක නිකන් විසි කරනවා මිනිස්සු පාරේ. පාරේ වැටිලා තියෙන ගන්න නෑ. සර්ගේ වැඩක් නෑ ඒවා. නිරෝගී වේවා. නිවනින් නැසෙන්නේ. කිසිම නාම රූපයකට අසු නොවි වාසය කරන්න තමන්ව කිසිම නාම රූපයකට අසු නොවන පරිදි වාසය කරන්න. කිසිම නාම රූපයකට අසු නොවි වාසය කරන්න. තමන්ව කිසිම නාම රූපයකට අසු නොකර වාසය කරන්න. දවසේ කමටහන්. තෙරුවන් සරණයි.